अंतर हुआ नहीं द बेस्ट ये मापी क्या नहीं उसे नहीं करेगा ಹರಿ ಲೋಕಸಿತಿ ಮಾದಲಿ ಇವರ ಕರ ಮೇ ದಿನ ಅಪಿ ಇರಪು ಲೋಕಸಿತಿ ಅಮ್ಮ ಕಾಟಾರ ಹಿತನ್ ಪುಲನ್ ಮಂ ಮೆಚ್ಚರ್ ಇಕ್ಮೆಂಟ್ ಮೇಕ ಏಕತು ಕರೆ ಕೊಹಮದ ಕೇಳ මේ සිතේ මේ අනිත් පැත්තේ තියෙන්නේ සරල මානව රූපයක් මම එකතු කරේ මේ සිතේ මේ කොටස් නෙමෙයි මේ මිනිහගේ කොටස් ඒ කොටස් සම්පූර්ණ වෙනකොට ඉබේට මෙහා පැත්තේ තියෙන ලෝක සිතේම සම්පූර්ණ වෙනවා මෙන්න මේ වගේ තමයි අපේ ජාතින් අතර සමගිය හදන ක්‍රියාවලිය කවදාවත් අපිට ලෝකය එකපාර හදන්න බෑ පිරිසක් හදන්න බෑ සමාජය එකපාර හදන්න බෑ අපිට ලෝකය ඒකකයක් විදිහට හදාගන්න පුළුවන් වෙන්න ඕන අපිට ලෝකය හදන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන් හැදෙන එක එතකොට ඉබේම ලෝකය හැදිලා මේ වගේ මිනිහා සම්පූර්ණ වෙනකොට ලෝකය සම්පූර්ණ වෙනවා මානව සංනිවේදනය අද අපි මාතෘකාව
දැන් මොකක්ද මාටින්ගේ කෙල්ලට වෙලා තියෙන්නේ? ආරංචියක් නෑනොවැ. මං හිතන්නේ කෙල්ල ගේ ඇතුළ හිර කරගෙන වගේ. යසාගේට ගමේ දුව පැන උදුපු කෙලි. අම්මා පව පාහර වැඩේ කරුප්පි කන්නම් හොඳක් සිද්ධ වෙන්නේ නෑ ඔව්. ඔය එන්නේ පත්තරේ. ඇහුවා නම් දැනගන්න තිබුණා අලගිය වැලගිය තැන්. ඇබම් මාර්තු. දැන් මොනවද මාටියයි ගල්පැති ආරංචි? කියපංකෝ අපිට දැනගන්න. අනේ අම්ම පල්ල මට රෙදි හැට ටිකක් ගේන බැරුණානේ බොලට අඳන්න. නෑ ඉතින් උඹනේ ගමේ හැම ගෙදරටම රින්ගන්න ඉන්නේ. මේ බුරම්පියෝ මගේ කට උස්ස ගන්න එපා. අපි රින්ගන්නේ දවල්ට, අනිත් ඒ උන් රින්ගන්නේ මගේ ලුණු ඇඹුල් ඇතු අහගන්න ඇතු හිටහල්ලා. යවවා මෙතන. මගෙන් අහගන්න. මුසලාලි. මුසලාලි. මං කැමති නංගි හැමදාම මෙහෙ ඉන්නවනම්. ඔයා ඉන්නක මේ ළමයින්ටත් හොඳයිනේ. ඒ වුණාට ඉතින් කමල් අයියා මොනවා කියයිද දන්නේ නැහනේ. මං මල්ලිගෙන් අහන්න. අක්කේ මං ඇහුවා කියලා නම් කියන්න එපා. කමල් අයියා මාත් එක්ක තරහින් ඉන්නේ. නංගි බය වෙන්න එපා. මමනේ අහන්නේ. අක්කේ අපි අඳ සෙල්ලම් කරන්න. හා යා. සමා මිත්ත. ආ එන්න මිත්ත. සර්ගේ දවසම ලෙක්චර් සිවුන නෑ නේද? උදේ නම් සර් දැක්කේ නෑ මිත්ත මේ. අද උදේ පදනම් ආයතනයේ දේශනයක් තිබුණා. ඉතින් ඒක කිවිරලා දැන් තමයි ආවේ. මේ රාජය දැන් ඩිපාර්ට්මන්ට් එක වහලා ගියා සර්. එයා තමයි කිව්වේ සමේ ඉන්නවා කියලා. සර් දැන් යනවද? නෑ මිත්ත මේ සම්මාන උල්ලට නිර්දේශ වුණු පොත්වල ලකුණු ටික හිටුවදීම සංගමයට යවන්න ඕන. ඉතින් මම මේ ඒ ටික බලනවා. තව එක පොතක් විතර තියෙනවා. කොහොමත් 10ක් වෙයි මට යන්න. හලෝ. ආ ඔව් පැමිණලා කියන්න. නෑ පැමිණලා මේ මං අද නෝටි ආව වෙනවා. ඔයා මේ ගෙදර ඉන්න ගෑනුන්ට තේරෙන්නේ ආයිෂ අපිට තියෙන වැඩ. ඉතින් අමිත මේ කොහොමද නිබන්ධනේ වැඩ කටයුතු? මේ ෆස්ට් ස්ටෙප් එක පටන් ගත්තා සර්. දැන් අල්ලන්නවත් උන්නේ නැහැ. ඒ වුණාට ඉක්මනට වැඩ කටයුතු පටන් ගන්න. නැත්නම් මේ අන්තිම එක්සෑම් එක හිර වෙන්න පුළුවන්. සර්ට වැඩ ගොඩ ගහලානේ. මං ගිහිල්ලා එන්න. එට උදේම ලෙක්චර් එක අපිට. ඔව් අමිත මං කොහමද එට උදේම ඔෆිස් එකට එනවා. ආසන්න. මම ළඟට ගිහලා එන්න.
මංගර කියපු කාරණා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි දීපා කියලා ගමෙන් පිටමං කළා කියන්නේ. කවුද උඹට කිව්වේ? රොසලින් අක්කා. කොහොමයි බං? කෙල්ලව ගමෙන් පිටමං කෙරෙව්වේ? ඒව මන් දන්නේ නෑ මාතක්කි. උදේ නැගිටලා බලනකොට කෙල්ල ගෙදර හිටියේ නෑ. අනේ උඹ දන්නේ නෑ. උඹනේ අනිසක පතුරවගෙන ඉන්නේ ගෙදර. උඹට උණු දෙන කාක්කෙක්වත් ඉගිරෙනවයි ඒ වහලට උඩි. මේ දිවගිලෙන් එනවා. මම වතුර ටිකක් බීලා ඉන්නම්. දැන් මෙතන පිරිමියත් මම ගෑනිත් මම. බලවම දපහල්ලා. මම මෙතන හම්බ කරලා ගෙනත් දෙනකන්. අයියකෝ. හැමෝම මාවමනේ කඳ හදන්නේ. අම්මේ. අම්මේ. මම මොනවද මාත් එක්ක කිව්වේ? මම මාර්තත් එක්ක මම්මු කිව්වේ නෑ බං. කිව්වේ නෑ. එහෙනම් ඒකි මෙහෙන් ගියා කියලා මාත්තට කිව්වේ ඒකගේ අම්මා වලින් නැගිටලා ඇවිත් වෙන්න ඇති. ඕක මාර්තත් එක්ක කිව්වයි කියලා අහවල් දෙයක් වෙනවද? ඒකි ඉතින් හැමතිස්සෙම මෙහෙ දුවගෙන එනේ කියනව. හැමදේටම දුවගෙන එනවා. හැමදේටම කටක් දානවා. මට හිතුණා ඔකිගේ හොක්කට දෙකක් අනින්න. රාලහාමි කොටු හිටියේ නැත්තම් දන්නව මං කරන දේ. ඔලොකුට හිනා වුණේ හරියට මේ හැමදේම මං කරා වගේ. හරි හරි මං ගිහින් එකිට කියන්නම්කො වෙන කාටවත් කියන්න එපැයි කියලා.
අනේ මගේ කට. ඇත්තටම උඹලා නාකි උනේ ඉඩෝරේටද මන්දා? අම්මලා පුතාලා ඔක්කොම එකයි. මං අද යන්න ඕන. කෙල්ලත් යනවා. රීතනම් කැමති කෙල්ල අපේ ගෙදර ඉන්නවා. මටත් කිව්වා. ඉතින් උඹ මොකද කියන්නේ? මන්ට අතර පොරොන්දුවක් වුණානේ. ඔබ කොහොමද කෙල්ලගේ මූණ බලාගෙන ඔය ටික කරන්නේ? ඒක නොකළොත් මං කොහොමද තාත්තගේ මූණ බලන්නේ? ඔබ නම් කවදා හරි ලොකු අමාරුක වැටෙනවා. මං අද කිව්වා කියලා හිතාගනින් මල්ලි.